අම්මගේ කලින් වැඩසටහනින් ඔයගලන්ට පැහැදිලි කරා මාළුවල අන්තර්ගත ප්‍රෝටීනවල ගුණාත්මකභාවය පිළිබඳව. ඒකෙදි මම ඔයගලන්ට කිව්වා හරක් මාස් කුකුල් මාස් බිත්තරවලට සාපේක්ෂව මාළුවලිනුත් අපිට සම්පූර්ණ ඇමයිනෝ අම්ල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මාළු කියන්නේ හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒ වගේම මම ඒකෙදි ඔයගලන්ට කිව්වා මේ වැඩසටහනින් මම අපි සාමාන්‍ය මෙදිනෙදා ආහාරයට ගන්න මාළු වර්ග සහ ඒවායේ අන්තර්ගත ප්‍රෝටීන සංයුතිය ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය සහ අනිකුත් පෝෂක පදාර්ථ පිළිබඳව දැනුවත් කරනවායි කියලා. මේ වැඩසටහන සඳහා මම තොරතුරු සපයාගත්තු ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි USDA වෙබ්සයිට් එක, අනිත් එක තමයි fish based database එක. හරිද? මේ දෙකෙන්ම මම ගත්තු තොරතුරු තමයි මේ තියෙන්නේ. මේවායේ link මම description එකේ දානවා. ඔයගොල්ලන්ට මේ මාළු වර්ගවල වගේම මෙහි සඳහන් කරලා නැති අනිත් මාළු වර්ගවල තොරතුරු හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් දෙකට ගියොත්. හරිද? එහෙනම් අපි කෙලින්ම වැඩසටහනට යමු. මුලින්ම මම අරගත්තු මාළු වර්ගය තමයි බලයා මාළු. බලයා මාළු අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී skip jack tuna කියන නමින් හඳුන්වනවා. හරිද? මේ skip jack tuna වල අන්තර්ගත වෙනවා අපේ ඇඟට කැලරි කිලෝ කැලරි 132ක පමණ ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ප්‍රෝටීන ග්‍රෑම් 28.2ක් ලැබෙනවා. කැල්සියම් අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 37ක්. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතයේ මිලිග්‍රෑම් 200යි. යකඩ අන්තර්ගතයේ මිලිග්‍රෑම් 1.6ක් පමණ අපේ ඇඟට ලැබෙනවා බල මාළු වලින්. ඊළඟට මම ගත්තු මාළු වර්ගය තමයි කුම්බලා මාළු. කුම්බලා මාළු අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනවා ඉන්දියන් මැකරල් කියලා නමින්. මේකෙන් අපේ ඇඟට ලැබෙනවා කිලෝ කැලරි 180ක පමණ ශක්තියක්. ඒ වගේම ප්‍රෝටීන අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 26.6ක්. කැල්සියම් අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 200ක්. ඔයගොල්ලෝ පේනවා ඇති කැල්සියම් බහුල මාළු වර්ගය තමයි කුම්බලා මාළු කියලා කියන්නේ. ඊට පස්සේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 320ක් පමණ වෙනවා. යකඩ බහුල මාළු වර්ගය තමයි කුම්බලා මාළු කියන්නේ. සාමාන්‍යයෙන් අපිට මිලිග්‍රෑම් 3.28ක පමණ යකඩ ප්‍රමාණයක් අපේ ඇඟට ලැබෙනවා. හරිද? මේ මාළු වර්ග ඔක්කොගෙම ගොඩක් අපේ ඇඟට යකඩ ලැබෙන මාළු වර්ගය තමයි කුම්බලා මාළු කියලා කියන්නේ. ඊට පස්සේ කෙලවල්ල මාළු අපි බලමු. කෙලවල්ල මාළු සාමාන්‍ය ව්‍යවහාරයේදී yellow fin tuna කියන නමින් හඳුන්වනවා. මේකේ අන්තර්ගත වෙනවා අපේ ඇඟට ලැබෙනවා කිලෝ කැලරි 130ක පමණ ශක්තිය. ප්‍රෝටීන අපේ ඇඟට ග්‍රෑම් 29ක් පමණ මේ කෙලවල්ල මාළු වලින් ලැබෙනවා. අපිට කැල්සියම් ලැබෙන්නේ අඩු ප්‍රමාණයකින්. මේ ඔක්කොම මාළු වර්ග වලින් අඩුවෙන්ම කැල්සියම් ලැබෙන මාළු වර්ගය තමයි කෙලවල්ල මාළු කියලා කියන්නේ. මේකෙන් අපේ ඇඟට ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 274ක් ලැබෙනවා. යකඩ 0.9ක පමණ ප්‍රමාණයක් තමයි මිලිග්‍රෑම් අපේ ඇඟට ලැබෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු ඇටවල්ල මාළු. ඇටවල්ල මාළු අපි මැකරල් ටුණා කියන නමින් හඳුන්වනවා. මේ මෙහි අන්තර්ගත වෙනවා අපේ ඇඟට ලැබෙනවා කිලෝ කැලරි 123ක පමණ ශක්තිය. මේකේ ප්‍රෝටීන අන්තර්ගත වෙන්නේ ග්‍රෑම් 23.1ක්. කැල්සියම් අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 20ක්. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 235යි. යකඩ අන්තර්ගත වෙනවා ග්‍රෑම් මිලිග්‍රෑම් 2.28ක් පමණ. ඊට පස්සේ අපි බලමු තෝරා මාළු. තෝරා මාළු ගත්තොත් මේකෙන් අපේ ඇඟට ලැබෙන ශක්තිය ඇවිල්ලා කිලෝ කැලරි 118ක පමණ ශක්තියක්. හරිද? මේකේ ප්‍රෝටීන අන්තර්ගත වෙනුනේ ග්‍රෑම් 20.9යි. කැල්සියම් අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 19.6ක්. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 222යි. යකඩ අන්තර්ගතය මිලිග්‍රෑම් 0.27ක් පමණ අපේ ඇඟට ලැබෙනවා මේ තෝරා මාළු වලින්. ඊට පස්සේ අපි ගත්තා පරා මාළු. පරා මාළු වර්ග කිහිපයක් තියෙනවා. මේකෙන් මම ගත්ත මේ පරා මාළු වල අන්තර්ගත වෙනවා ප්‍රෝටීන ග්‍රෑම් 26.4ක් පමණ. ඒ වගේම කැල්සියම් අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 14.5ක්. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 158යි. යකඩ අන්තර්ගත වෙන්නේ මිලිග්‍රෑම් 0.9යි. ඊට පස්සේ මම ගත්තා ලින්න මාළු. හරිද? ලින්න මාළු වලින් අපේ ඇඟට ලැබෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 19.4ක්. කැල්සියම් ලැබෙනවා මිලිග්‍රෑම් 294ක්. මේකත් පී අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 259. ෆෙරස් අන්තර්ගත යකඩ අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 3.4ක් පමණ ලින්න මාළු වල. මේ ඔක්කොම මාළු වර්ග වලින් අපේ ඇඟට බහුලව කැල්සියම් ලැබෙන මාළු වර්ගයක් තමයි මේ ලින්න මාළු කියලා කියන්නේ. ඒ වගේම යකඩ අපේ ඇඟට ගොඩක් ලබා ගන්න පුළුවන් ලින්න මාළු වලින්. හරිද? ඊට පස්සේ මම ගත්තා බෝල්ල මාළු. බෝල්ල මාළු වලින් ප්‍රෝටීන් අපේ ඇඟට ලැබෙනවා මේ ඔක්කොගෙන් මාළු ගත්ත ග්‍රෑම් 100කින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවා ග්‍රෑම් 21.2ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 44.7ක්. ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 321ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා 0.9ක් පමණ බෝල්ල මාළු වලින්. ඊට පස්සේ කලපත් මම ගත්තා. කලපත් කියන්නේ අද ලංකාවේ පවතින ගණන්ම මාළු වර්ගයක්. හරිද? එතකොට අපි සංසන්දනය කරන බලමු ලින්න මාළු ග්‍රෑම් 100කුයි තලපත් මාළු ග්‍රෑම් 100කුයි වැඩිපුරම ගුණ මොනවද කියලා.
තලපත් ගත්තොත් එහෙම තලපත් අපේ ඇඟට ලැබෙනවා එනර්ජි කියන්නේ කැලරි 132 ක පමණ ශක්තියක් ලැබෙනවා ප්‍රෝටීන ලැබෙනවා ග්‍රෑම් 19.6ක් කැල්සියම් අපේ ඇඟට ලැබෙන්නේ මිලිග්‍රෑම් 26.2යි ඔමෙගා 3 පැකේජ් දන්තර්ගතයේ මිලිග්‍රෑම් 209යි යකඩ අපේ ඇඟට ලැබෙන්නේ මිලිග්‍රෑම් 22.8යි එතකොට ලින්න මාළු ගත්තොත් එහෙම ග්‍රෑම් 100කින් අපේ ඇඟට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයයි තලපත් ග්‍රෑම් 100කින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයයි දෙකේ ලොකු වෙනසක් නැහැ. එතකොට ලින්න මාළු වලින් අපිට කැල්සියම් මිලිග්‍රෑම් 294ක් ලැබෙනකොට තලපත් ග්‍රෑම් 100කින් අපිට ලැබෙන්නේ කැල්සියම් 26.2ක් පමණයි. ඊට පස්සේ අපි ගමු යකඩ අන්තර්ගතයේ. යකඩ අපේ ඇඟට ලැබෙන ලින්න මාළු වලින් මිලිග්‍රෑම් 3.4ක් තලපත් වලින් අපේ ඇඟට ලැබෙන්නේ යකඩ මිලිග්‍රෑම් 0.8ක් පමණයි. ඊට පස්සේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය ගත්තොත් එහෙම ලින්න මාළු වලින් අපිට මිලිග්‍රෑම් 359ක් ලැබෙනකොට තලපත් මාළු වලින් ලැබෙන්නේ මිලිග්‍රෑම් 209ක් පමණයි. තලපත් මාළු මෙච්චර ගණන් වෙන්න හේතුව මොකක්ද? දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ අපි යමු සුද්ධ මාළු වලට. සුද්ධ මාළු කියන්නේ ඉතත් විශේෂ මාළු වර්ගයක්. අපි බලමු සුද්ධ මාළු වලින් අපේ ඇඟට ලැබෙන ප්‍රෝටීන ග්‍රෑම් 18.1ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 425ක්. ඔමෙගා 3 පැටි ඇසිඩ් අන්තර්ගතයේ මිලිග්‍රෑම් 293ක් යකඩ අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 1.2ක්. එතකොට හාල් නැස්සෝ වලට පස්සේ අපේ ඇඟට බහුලවම කැල්සියම් ලබා ගන්න පුළුවන් හොඳ ප්‍රභවයක් තමයි මේ සුද්ධ මාළු කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු ජීරාව මාළු. ජීරාව මාළු කියන්නේ කුඩා මාළු වර්ගයක්. මේකෙන් අපේ ඇඟට ලැබෙනවා ප්‍රෝටීන ග්‍රෑම් 24.4ක්, කැල්සියම් ලැබෙන්නේ මිලිග්‍රෑම් 9.9යි. ඔමෙගා 3 පැටි ඇසිඩ් අපේ ඇඟට ලැබෙන්නේ මිලිග්‍රෑම් 92යි. යකඩ අපේ ඇඟට ලැබෙන්නේ මිලිග්‍රෑම් 0.2ක් පමණයි. හරිද? මේ මාළු වර්ග ඔක්කොගෙම අඩුම ගුණාත්මක භාවයක් යුතු මාළු වර්ගයේ විදිහට මට ජීලාව මාළු හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කීරමින් මාළු. කීරමින් කියලා කියන්නේ ගොඩක් අය කන්නේ කරෝල විදිහට. මම මේ කරෝල නෙමෙයි ගත්තේ. මෙතන ඔක්කොම තියෙන්නේ මාළු අපි පිස ආහාරයට ගන්න මාළු. හරිද? කීරමින් මාළු වලින් ග්‍රෑම් 100කින් අපේ ඇඟට ලැබෙනවා ග්‍රෑම් 19.4ක් ප්‍රෝටීන. ඊට පස්සේ කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 282ක්. ඊට පස්සේ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය මිලිග්‍රෑම් 289යි. යකඩ අපේ ඇඟට ලැබෙනවා 2.93ක් අපේ ඇඟට යකඩ ලැබෙනවා මේ කීරමින් මාළු වලින්. ඊට පස්සේ කුරුල්ල මාළු බලමු. කුරුල්ල මාළු වලින් අපේ ඇඟට ප්‍රෝටීන් ලැබෙනවා ග්‍රෑම් 26.6ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 104ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 277ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා 1.75ක් පමණ. ඊට පස්සේ අපි බලමු සාලය මාළු. ගොඩ දෙනෙක් මගෙන් ඇහුවා සාලය මාළු සම්බන්ධ. අපි බලමු කොහොමද කියලා. සාලය මාළු වලින් අපේ ඇඟට ලැබෙනවා ප්‍රෝටීන ග්‍රෑම් 26.6ක් පමණ. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 252ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා 281ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා 2.14ක් පමණ. සාලය මාළු කියලා කියන්නේ අපිට ප්‍රෝටීන ගන්න පුළුවන් හොඳ ප්‍රභවයක්. මේකෙන් සාමාන්‍යයෙන් විතර 3කින් විතර ගන්න ප්‍රෝටීන වලට වඩා වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අපේ ඇඟට සාලය මාළු ග්‍රෑම් 100කින් ගන්න පුළුවන්. හරිද? හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. ඊට පස්සේ හාල් මැස්ස බලමු. මේ වේලිච්ච හාල් මැස්ස නෙමෙයි, අමු හාල් මැස්ස. හාල් මැස්සෙන් අපේ ඇඟට ලැබෙනවා ප්‍රෝටීන ග්‍රෑම් 19.1ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 449ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 447ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 2.49ක්. ඔගොල්ලන්ට පේනව ඇති මේ ඔක්කොම මාළු වර්ග වලින් අපේ ඇඟට වැඩිපුරම කැල්සියම් ලැබෙන්නේ මේ හාල් මැස්සන්ගෙන්. ඒ වගේම ඔමෙගා 3 අන්තර්ගතය ගත්තොත් එහෙම සැමන් වලට පස්සේ අපේ ඇඟට බහුලව ඔමෙගා 3 ලබා ගන්න පුළුවන් ප්‍රභවයක් තමයි මේ හාල් මැස්සෝ කියලා කියන්නේ. අමු හාල් මැස්සෝ. හරිද? ඊට පස්සේ අපි හැන්ඩල්ලෝ ගමු. හැඳල්ලෝ වලින් හැඳල්ලෝ ග්‍රෑම් 100කින් අපේ ඇඟට ප්‍රෝටීන ලැබෙනවා ග්‍රෑම් 18.9ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 388ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 280ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 2.2ක් පමණ. හරිද? ඊට පස්සේ අපි බලමු තිලාපියා මාළු. මම කලින් වැඩසටහනේ තිලාපියා මාළු ගැන පැහැදිලි කළා. තිලාපියා මාළු වලින් අපේ ඇඟට ග්‍රෑම් 100කින් ලැබෙනවා කිලෝ කැලරි 128ක පමණ ශක්තිය. එතකොට මේකෙන් අපේ ඇඟට ප්‍රෝටීන ලැබෙනවා ග්‍රෑම් 100කින් ග්‍රෑම් 26.2ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 14ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 197ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 2.6ක් පමණ. මේ තිලාපියා මාළු තමයි මෙතන තියෙන මාළු ඔක්කොගෙම ගුණත්වයෙන් ඉහළම ඇමයිනෝ අම්ල සංයුතියක් අපේ ඇඟට ලැබෙන්නේ තිලාපියා මාළු වලින්. මම ඒ ගැන කලින් වැඩසටහනින් පැහැදිලි කරා. හරිද?
ඊට පස්සේ ඉස්ස ගත්තොත් එහෙම මම මෙතන ගත්තේ ඉන්දියන් ප්‍රවුන් කියන එක ඉන්දියන් වයිට් ප්‍රවුන් කියන වර්ගය. ඔයගලන්ට මම විකිපීඩියා ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් විවිධ ඉස්ස වර්ගවල අන්තර්ගත ඕෂ පදාර්ථ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒකේ අන්ත ඒකෙන් ඔයගොල්ලෝ අරගන්න විද්‍යාත්මක නාමය ඔයගලන්ට දැනගන්න අවශ්‍ය ඉස්ස වර්ගයේ ඒ විද්‍යාත්මක නාමය ෆිෂ් බේස් වෙබ්සයිට් එකේ සර්ච් කරලා බලන්න ඔයගලන්ට අවශ්‍ය පෝෂක පදාර්ථ පිළිබඳ එතනින් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේ ISO වලින් ග්‍රෑම් 100කින් අපේ ඇඟට ලැබෙනවා ග්‍රෑම් 20.2ක් ප්‍රෝටීන. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 109ක්. ඔමෙගා 3 අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 185ක්. යකඩ අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 1.5ක් පමණයි. ඊට පස්සේ දැල්ල ගත්තොත් එහෙම අපේ ඇඟට වැඩිපුරම ප්‍රෝටීන ලැබෙන්නේ දැල්ලන්ගෙන්. දැල්ලන්ගෙන් අපේ ඇඟට කැලරි ලැබෙනවා කිලෝ කැලරි 158ක ශක්තියක්. ප්‍රෝටීන් අපේ ඇඟට ලැබෙනවා ග්‍රෑම් 32.5ක්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 180ක්. ඔමෙගා 3 අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 100ක්. යකඩ අපේ ඇඟට වැඩිපුරම ලැබෙන මාළු ප්‍රභවයක් තමයි දැල්ලු කියලා කියන්නේ සාමාන්‍ය මිලිග්‍රෑම් 10.8ක් පමණ අපිට දැල්ලන්ගෙන් යකඩ ලැබෙනවා. හරිද? ඊට පස්සේ කකුලුවන. කකුලුවන්ගෙන් සාමාන්‍යයෙන් අපේ ඇඟට අඩු කැලරි ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. මේකෙන් අපිට කිලෝ කැලරි 82ක් පමණ ලැබෙනවා. ප්‍රෝටීනත් ලැබෙන්නේ අඩු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ප්‍රෝටීන ලැබෙන්නේ ග්‍රෑම් 14.7ක්. කැල්සියමුත් අපිට අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ කැල්සියම් මිලිග්‍රෑම් 91යි. ඔමෙගා 3 අන්තර්ගතයේ 289යි. යකඩ අපේ ඇඟට ලැබෙන්නේ 2.5 මිලිග්‍රෑම් පමණයි. ඊට පස්සේ සැමන් ගමු. සැමන් කියන්නේ ඉතාමත් වැදගත් මාළු වර්ගයක්. මේ චාට් එකේ තියෙන ඔක්කොම මාළු වර්ග වලින් ගුණම මාළු වර්ගය තමයි සැමන් කියලා කියන්නේ. ටින් වල එන සැමන් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට කපලා ගන්න පුළුවන් සැමන්. මේ සැමන් ග්‍රෑම් 100කින් අපේ ඇඟට කිලෝ කැලරි 178ක පමණ ශක්තියක් ලැබෙනවා. මේ අන්තර්ගත වෙන ප්‍රෝටීන ග්‍රෑම් 24ක් අන්තර්ගත වෙනවා. කැල්සියම් අන්තර්ගත වෙන මිලිග්‍රෑම් 12යි. හැබැයි ඔමෙගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගතය ගත්තොත් එහෙම සාමාන්‍ය මිලිග්‍රෑම් 2300ක පමණ ඔමෙගා 3 ෆැටි ඇසිඩ් ප්‍රමාණයක් අපේ ඇඟට සැමන් ග්‍රෑම් 100කින් ලැබෙනවා. ඒ වගේම මේකෙන් අන්තර්ගත යකඩ සංගීතය ගත්තොත් එහෙම යකඩ 0.39 මිලිග්‍රෑම් පමණ තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අවසන් මාළු වර්ගය තමයි අලගොඩුව. අලගොඩුව ගත්තොත් එහෙම අලගොඩුව ග්‍රෑම් 100කින් අපේ ඇඟට ලැබෙනවා කිලෝ කැලරි 126ක පමණ ශක්තිය. ඒකෙන් අපේ ඇඟට ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය ගත්තොත් එහෙම ප්‍රෝටීන 27.3ක් පමණ ලැබෙනවා ග්‍රෑම්. කැල්සියම් අපේ ඇඟට ලැබෙනවා මිලිග්‍රෑම් 200ක්. ඔමෙගා 3 අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 324ක්. යකඩ අන්තර්ගත වෙනවා මිලිග්‍රෑම් 2.61ක් පමණ අපේ ඇඟට ලැබෙනවා. ඔගලන්ට පේනවා ඇති මේ චාට් එකෙන් ගත්තොත් එහෙම මාස් වර්ග බිත්තර වලට සාපේක්ෂව අපේ ඇඟට ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ බලමාළු ඊට පස්සේ කෙළවල්ලා ඊට පස්සේ දැල්ලෝ ඒ වගේම මේ තිලාපියා සහ අලගොඩුව මෙන්න මේ මාළු වල ප්‍රෝටීන අපේ ඇඟට ලැබෙන ප්‍රමාණය වැඩි. ඒ වගේම අපේ ඇඟට වැඩිපුරම අපිට හොඳම ඔමෙගා 3 ෆැටි ඇසිඩ් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මාළු වර්ගය තමයි සැමන් කියලා කියන්නේ. හරිද? ඒ වගේම හාල් මැස්සු කියන්නේ ඉතාම ගුණත්වයෙන් ඉහළ මාළු වර්ගයක්. ඒ වගේම සුද්ධ මාළු කියලා කියන්නේ හාල් මැස්ස වලට පස්සේ අපේ ඇඟට කැල්සියම් ලබා ගන්න පුළුවන් හොඳ මාළු වර්ගයක්. මම හිතනවා ඔයගොල්ලන්ට මේ මාළු වර්ග සම්බන්ධව මම මේ කරපු පැහැදිලි කිරීම පැහැදිලි ඇති කියලා. මේකේ ෆොටෝ එකක් මම දානවා කමියුනිටි එකේ මම දානවා කමියුනිටි පෝස්ට් එකක් විදිහට මේකේ සම්පූර්ණ ෆොටෝ එක මම දානවා. මේකට තොරතුරු සපයාගත්තු වෙබ්සයිට් වල ලින්ක් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ට අන්තර්ගත වෙන්නේ නැහැ සමහර මාළු වර්ග මම ගත්තේ නැහැ. ඒ මාළු වර්ග ගැන ඔයගලන්ට දැනගන්න අවශ්‍ය නම් ඒ ලින්ක් එක වලට ගිහිල්ලා තොරතුරු හොයන්න පුළුවන්. හරිද? මාළු වර්ග ගැන හොයනකොට මම කලින් කිව්වා වගේ මේ විද්‍යාත්මක නම් වලින් හොයන්න නැත්නම් අපි සාමාන්‍ය නම් වලින් කිව්වොත් එහෙම අපිට එක එක විස්තර තමයි ලැබෙන්නේ. හරිද? එහෙනම් මම හිතනවා මේ වැඩසටහනින් ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැද්ද කියලා. ඊළඟට තවත් ගොඩක් වැදගත් වැඩසටහනක් තමයි මම ඕගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.